අයිබුවන් කියලා පිළිගන්නවා සිළු දෙනාම මගේ ශාමල් SJ YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ Excel වලින් කොහොමද barcode එකක් generate කරන්න කියලා. ඉතින් ඒක අපිට ඒකට ඉතාම සරල සිද්ධියක් තියෙන්නේ. අපිට පුළුවන් ඉතාම ලේසියෙන් Excel වලදී අපේම කියලා barcode එකක් අපිටම create කරගන්න. හොඳයි. අපි එහෙනම් බලමු කොහොමද Excel වලින් barcode එකක් නිර්මාණය කරන්න කියලා. මේකදී ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ Google වලට යන්න. Google වලට ගිහිල්ලා Google වල search කරන්න barcode font කියලා. Barcode font කියලා search කරලා පස්සේ ඔයගලන්ට මේ පහළ දෙවෙනියට එනවා barcode font dafont.com කියලා. මේ උඩ click කරන්න. click කරාට පස්සේ අපි වෙනවා මේ dafont.com කියන website එකට. ඒ website එකට ආවට පස්සේ ඔයගලන්ට මේ මෙතන උඩින්ම තියෙනවා මේ barcode font කියන එක මම මෙතනින් එහා පැත්තේ තියෙන download කියලා මේ download button එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයගලන්ට මේ font එක download වෙනවා. font එක download වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ download folder එකට ගිහින් බලන්න මේ barcode font කියන zip folder එක අපිට ඇවිත් තියෙනවා. මේක ඊට පස්සේ ඔයගොල්ලෝ මේක උඩ right click කරලා මේක extract all කරගන්න. ඊට පස්සේ අපිට එනවා මේ font එකේ අදාළ ෆෝල්ඩරේ මේ තියෙන්නේ ඒ ෆෝල්ඩරේ මේ ෆෝල්ඩරේ උඩ ඩබල් ක්ලික් එකක් දීලා මේක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ මෙතන තියෙන ෆොන්ට් එක ඔයාලට පේනවා ඇති barcodefont.ttf කියලා. මේ ෆොන්ට් එක උඩ රයිට් ක්ලික් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ පරිගණකයට මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් වෙනවා. දැන් අපි යන්න ඕනේ අපේ Excel worksheet එකට. Excel worksheet එකේ මම මේ විදිහට හදලා තියෙනවා. මේ විදිහ කෝඩ් වගේක් දාලා තියෙනවා. මම මේක මම නිකන් හදාගත්ත කෝඩ් වගේක්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට ඔයගලන්ට බාකෝඩ් එකට අවශ්‍ය කෝඩ් ටික මේ විදිහට ටයිප් කරගන්න ඔයගලන්ට කැමති විදිහකට. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ අදාළ සෙල් එක තෝරලා ඔයගොල්ලෝ ෆොන්ට් එක චේන්ජ් කරන තැනට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න බාකෝඩ් කියලා. මේ විදිහට බාකෝඩ් කියලා සර්ච් කරනකොට මෙන් එනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එක. ඊට පස්සේ මම මේ විදිහට එන්ටර් කරනවා. එන්ටර් කරලා පස්සේ මගේ මෙතන තිබුණු කෝඩ් ටික බාකෝඩ් එකක් හැටියට චේන්ජ් වෙනවා ඔයගලන්ට පේන්නේ නැති. ඊට පස්සේ මම මෙතන ෆොන්ට් සයිස් එක වැඩි කරගන්නවා. මම 85 දානවා. පිටවටියක් ලොකු කරගමු 90 100. හරි මේ විදිහට මං ෆොන්ට් සයිස් එක වැඩි කර ගන්නවා. හරි දැන් බලන්න මගේ මෙතන තිබුණු ටෙක්ස්ට් ටික නැත්තම් සංඛ්‍යා ටික දැන් බාකෝඩ් එකක් හැටියට චේන්ජ් වෙලා තියෙනවා. අපි බලමු මේ ටිකත් එකවර බාකෝඩ් එකක් හැටියට චේන්ජ් කරලා ෆොන්ට් එකත් මෙතන වැඩි කරමු. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම කලින් දීපු ටෙක්ස්ට් ටික එහෙම නැත්නම් නම්බර් ටික දැන් බාකෝඩ් එකක් හැටියට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉතාලම ලේසියෙන් මේ විදිහට ඔයාගෙම කියලා බාකෝඩ් එකක් නිර්මාණය කරගන්න. ඉතින් ඔයගොල්ලන්ගේ සුවන් රැකියාවකට ඒ වගේම ඔයගොල්ලන්ගේ ව්‍යාපාරික කටයුතු වලට ඒ වගේම ඔයාලා ක්ලාස් එකට ඔයාලා නිෂ්පාදන වලට මම හිතන්නේ ඉතාලම වැදගත් වෙනවා බාකෝඩ් එකක් තියෙන එක. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක ඊට පස්සේ මේක ලස්සනට Excel sheet එකේ හදලා ඊට පස්සේ මේකේ print එකක් අරගෙන ඔයගලන්ට පුළුවන් මුද්‍රණාලයට දීලා මේකේ sticker ගහගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි Excel වලදී ඉතාම ලේසියෙන් barcode එකක් generate කරගන්නේ. මම හිතනවා ඔයගලන්ට මම අද කියපු දේවල් කියලා දුන්න පාඩම ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයගොල්ලොත් මගේ මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එකෙන් යමක් ගත්ත නම් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා අනිත් අයට දැනගන්න share කරන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකදී ශාමල් SJ YouTube channel එකෙන් හමු වෙමු.